අවසරයි අරිහත් ස්වාමීන් වහන්ස. අපි දැන් මේ ධම්මාන ධම්ම පටිපදාවේ අංගමනය කරන ගමන් අපි සත්‍යක්‍රියාවක් කරනවා නම් අර ඒතේන සත්‍ය වච්චේන කියනවා වගේ අපි ඒ සත් මේ ධහම දැනගත් දවසේ පටන් මේ නිවැරදිව හිටියා කියන සත්‍යතාව තියාගෙන ඔව් ඒ සත්‍යක්‍රියා බලයෙන් මගේ හිත මම මේ වර්තමාන මොහොතේ රාගයෙන් තොර තත්වයට, ද්වේෂයෙන් තොර තත්වයට, මෝහයෙන් තොර තත්වයට පත් කරගත්තා. දැන් මගේ හිතේ රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒ සත්‍යක්‍රියා බලෙන් ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්යෝති. ඒ පුද්ගලයාටත් කාටවත් කෙනාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. අන්න ඒකයි. ඒක කරන්න පුළුවන්. ඒක තුන්සිත පහදාගෙන පිරිසුදු චේතනාවෙන් ඒ සත්‍යක්‍රියාව කරන්න. ඒක කරන්න පුළුවන් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තත්වයකට පත් වුණාම. ඕන මිනිස්සෙකුට පුළුවන් මේක. මගපල් ලැබූ කෙනෙකුට වඩා බලවත් සේ කරන්න පුළුවන්. විසේ මහා